විතුරවා කතාවට ආදරේ කරනෝ අව ොඩක් ආතරෙන් ෆිළිගන්නව අදත්මගේ වීඩුව එකට. ඉතින් මමද වීඩුව එකෙන්න අත්තක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේවගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයම මංඟද වීඩියුව එකෙන් ආත්ථක කතා කරන්නට හදන්නේ මෙන්න මේ වගේ දෙයක් ගැන. ඉතිං අපි ඒ ගැන මේ වෙලා වෙදි මෙන්න මේ විදියට කතා කරන්න අවස්ථාවක් කදාගමු. මිශේෂයෙන්ම වෛද්‍යවර අගස්තර කෙන දෙයක් නිසා ගස්තිවිතරක් නෙවෙ. සමාධි ඊෂක් කලබල වෙන හැටිගෙන තමයි කතා කරන්නේ. ඉතිං වීඩෝකටයන්න කලින් ආදරෙෙන් ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි වීඩයක බලලා ඕටත් මෙවැනිම වඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇතිවී තිබෙනවනං. එහනම් අනිවාරෙන්ම වගේ චනල් එක සස්ක්‍රයිප් කරලලා මාත්තක එකතුවෙන්න. ඒ වගේම ලයික් කරන්න කමෙන් කරන්න තවත් නොදන්න අලුවෙකුට දැනගන්න විශේෂයම ෂා කරන්නත් අමතැක් කරන්නපා කියලයි අද වීඩියුව එකෙන් නවාට මතක් කෙරන්නේ. ඉතින් පහුගේ කාලේ ඔයාට මෙන්න මේවගේ කාරණයක් මතකේ තියෙනවා කියනදේ අපිට විශ්වාස කරන්න පුළුවන් කියනදේ තමයි අද වීඩ එක තුළින් මමෝ යත්ත එක්ක කතා කෙරන්නේ. කොහොමනත් ඉදිරියට අපිට මේ වගේ දෙයක්ක නත්තට මතකේ රඳවගන්න පුළුවන් විත්තිය මේ මොහොතෙද අමතක් කරන්නම් පුළුවන්කමක් නැහැ. කොහොමුණත් ඉදිරියේදි අපිට මේවන්ගේ කාලණාවක් කියන තා කරන්න පුළුවන් වෙනවා. ඉතින් අගස්තට සිහිාවට පස්සේ මෛදුවරු හොඳටම දැනගන්නවා. අගස්ටිට ආය සින්දු කියන්න නොහැකි බව ඒ වගේම තමයි අගේ ස්ටිට ඔය ගායන අංශය වැඩ කොහෙත්ම කරන්න විදික් නැහැ. ඉතිං ඒගැෙන වෛදරු දැනගතට පස්සේ අගස්තිට එක්ක වෛදොරු මේ ගැන කතා කරනවා. මේ ගැන ංශවාගේම සමා දැනගත්‍ර පස්සේ ඇතටම ොඩක් ලොකු වේදනාවකට පත්වෙනවා නම්මුත් අගස්ති මෙතනදි කඩා වැටෙන නැහැ තමන්ගේ දුව සමාධී මේ හැමෝම තමන්ලඟ ඉන්නවනං තමන් සර්ෝ සම්පූර්ණයි වෙන කිසම දෙයකින් තමන්ට ඇති වැඩක් නෑ කියලායි ඇත්තටමක් හිතෙන්නේ ඉතිං කොහොමුණත් හරිම වේදනාවකින් තමයි ඊෂවගේම සමාධිම මෙතනදි ඉන්නේ ඉතිං කොච්චරසනීප ත්වක හිටියේ වුණත් අගස්ති මෙතනදි ඊෂක වගේම සමාදිිගෙත් හිතහදනවා දැ මගේ කාල නෙවෙයි ඊෂලක්කාලෙ තමයි ඇවිත්තියෙන්නේ. ඉතින් තමන් වෙනුවෙන් අම වෙනුවෙන් ඉදිරියට ඊෂ අනිවාරෙන් සංගීතය කළ යුතුයි. ඒ වගේ මගස්තගේ තැන්ඩ නෙවෙයි ඊටත් තොඩා දුරකෙට තමන්ගේ දිියනේ යා යුත්තුයි. ඒ වෙනුවෙන් තමන් පිටුපසන්දල් ඊෂට උදව කරන බව මෙතනදි පෙන්වා දෙන්න කටීතු සූදානම් කරයි කලා තමයි. මං අද වීඩුව එකේ නවාට විශේෂමකාරණාවක් විදිට මතක් කරන්න. අවස්ථාවක් කදා ගන්නේ කියනදේ අද වීඩුවකෙන් කතා කරන්න තමයි මං මේ මොහොතෙදී බලාපොරොත්තුවක් ඇතිකර ගන්නේ කියනදේ ඔන්නවාට කියනවා.